ஆயுவான் ராவண கிரியேஷன் தொழின் பிரதம வரட்ட தினேஷ் குணவர்தன மெத்திதுமா அபத் சமக சம்பந்த வேணுமா மே தவசல தேசபாலனி தாமத்ம உணுசு தினேஷ் குணவர்தன கேனகோட்ட எக்தாஸ் நமசிய ஹத்தாவே தசக்கே சிட்ட அப்பிட்ட ஒதுமாகே மதக்கைய திவையானமா தேசபாலனிக்க வாஷேல் மகாஜனிக் சத்த பெருமுன மூலிக்கர்கள் இதனம் மமனி வரதிக்கியலா அத்த வர்த்தமானேதீ ஒபதுமா கோட்டஹவே ராஜபக்ஷ மெத்திதுமாட்ட உதவுகரன்னட்ட ஓகே சந்த சட்டனட்ட இதிரிபத்தேலா தேனோ மே காரணா தமை லூடிம்ம மட கியன்ன கவுத தினேஷ் குணவர்தன கியன்ன கேல முலிம்ம அப்பே ரட்டே ஜாதக நிதாச சுவாதீனத்வேஹா அப்பே ரட்ட ஏகிய பாவே ஆரக்ஷா கரண்ட அப்பே அதிஷ்டான சாகத்துவ தேசபாலன வியாபாரிக கொட்டஸ்பியர்வி பொருளுகட சிங்கியா கியன்ன கவுத மெத்திதுமா இதகொட்ட பொருளுகட சிங்கியா கேன இதே விருள விருதாவளிய மகே ஆதரணீய பியாகிட்ட பலவெனியன் சுது பாலகனேட இறைஹிவ பொது ஜனதாவ வெனுவே ஏதுனு சட்டன ஹெரகேவல் ஹரா மகாஜனயா சமக கெனகே அரகலயன் நிசா நொபியவ கெனகேப்பு சட்டன நிசா அந்துனுவா பொருளுகட கமே கம பொருளுகட நிசா பொருளுகட சிங்கியா வாஷே எக்தாஸ் நமசே ஹத்தேவ ஹத்த தெக்கவேனகொட்ட ஒபதுமா கொஹித ஜீவாத்துனி ஹத்த தெக்கவேனகொட்ட மம விஸ்வவித்யாலய அத்யாபனே மாரக்கட்ட சஜனபத அமெரிக்காவே நியூயார்க் நூர அத்யாபனே லபுவா லபுவா ரக்யாவக் அர்தவசேன் கரமி ஹத்த துனே வெனகுட்ட யலித்வரா தேசபாலனேட எகதுனா மாஞ்சனிக் சப்பெருனே ரடட்டவில்லா ஒபதுமாகே பியாகே வியோவேன் பசு பியா வியோவே உனா ஹத்த தேக்கே இன் பசுவ ஒபதுமா மே பாரதூர காரியாக பட்டங்கன்னவா மம இதே அஹன்னி த கோட்டஹவே ராஜபக்ஷ மெத்திதுமார் தின தேவந்தம கெட்டுருதுமே ஒஹு லங்காவே புரவேசியக் நோவே அமெரிக்காவே புரவேசியக் நபத் ஒபதுமத் அமெரிக்காவே இந்தல தமை மே லங்காவட்டாவே தேசபாலனிய கரே முகத்த மே கெட்டலு எத்தடம மே ஜனாதிபதி வர்ணேதி மே தின புரவேசி பாவே கீன காரணாவ எக்ஸ ஜனபத அமெரிக்காவே கோட்டாவே ராஜபக்ஷ மெத்திதுமா புரவேசி பாவைய லபாகத்தத் ஏ அத்தஹரின்னட புழுவான் ஏ நிசா ஓவிசிங் ஏ அத்தஹர ஸ்ரீலங்காவே புரவேசி பாவைய ஓனாம ராட்டக உப்பான் கெனெக்டே ராட்டே புரவேசி பாவைய ஹிமி ஏ தாவுரு கெனகென ஏ கட்டையத்து அணுவ மெதிவர நீதி அனுக்கிரம நீதி அணுவ கட்டையத்து கரான் හරි ඒ කියන්නේ සියලුම මැතිවරණ නීති ආණ්ඩුක්‍රම නීති 90 මේ රටේ තියෙන නීති රෙගුලාසි වලට යටත්ව ඔහු නිත්‍ය වශයෙන්ම මේ රටේ පුරවැසියෙක් බවට සනාථ වෙලා අවසන්ද මේ පිළිබඳ ප්‍රශ්නේ අධිකරණයට ඇහුවා අධිකරණය විසින් තීන්දුව කරා ඒ ප්‍රශ්න කර ඉල්ලුම් පත්‍රය සාධාරණ නැත ඒ කරුණු සාධාරණ නැත මේ පිළිබඳ තීන්දුවක් පැහැදිලිව දීලා තිබුණා කොටාබේ රාජපක්ෂ මැතිතුමා ශ්‍රීලංකාවේ තමන්ගේ පුරවැසිකම තහවුරු කරගෙන තිබෙනවා කියලා. ඔව් එතකොට මේ හැම දෙයක්ම දැන් නිර්වුල් වෙලා තියෙනවා, निराකරණය වෙලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ හැර ඔබ පක්ෂයේ වෙන කෙනෙක් මේ ජනාධිපති වරණයට ඔබ උදව් කරන පක්ෂයේ වෙන කිසිම කෙනෙක් හිටියේ නැද්ද? සුදුසුකම් ලාභියෙක් සිටියේ නැද්ද? ඇයි ගෝඨාභය රාජපක්ෂ චරිතයම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නට හේතු සාධක වූයේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අධ්‍යක්ෂ සම්භාරයක් තියෙනවා අපේ රටේ ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරු හැටියට බොහොම තීරණාත්මක රට බෙදීමේ ත්‍රස්තවාදී යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ඒ ආණ්ඩුව ඉටුකළ මෙහෙයයි ජයග්‍රහණ මෙහෙවීමට ඒ වගේම එහා සම්බන්ධ ආරක්ෂක සහ අනිකුත් තීරණ රාශියකට සක්‍රීය හවුල්කාරීත්වය අවුරුදු ගණනාවක් ගත කරා. ඔබ හිතන්නේ නැද්ද? ඒ වගේම මේ පක්ෂය ප්‍රධාන පක්ෂය හැටියට අනිත් සියලු තම සහයෝගකාරී පක්ෂ සමග ඒකාබද්ධව මේ තීරණයට එළඹුණේ
ඔබ හිතන්නේ නැද්ද සුපිරි සහෝදරයෙක්ගේ සහෝදරයා ඒ කියන්නේ නිතැතින්ම සුපිරි වීරයෙක් වුණා කියන එක හිතෙන්නේ නැද්ද දැන් අපි අපිට කියනවා දැන් දැන් හිටපු ආරක්ෂක ලේකම් මම පියන් කෙනෙක්ගේ තත්ත්වයට වඩා පහත් කියලා විවිධ කතාවන් කියවිලා තියෙනවා ඉතින් මේ මෙතනදි තියෙන මේ මහින්ද රාජපක්ෂ කියන චරිතයේ සහෝදරයා වීම නොවේද දැන් එතකොට වෙන අය සුදුසු නැද්ද ඔබ කියන දීර්ඝ කාලයක සුදුසුකමක් තියෙනවා කියලා ඔහුට නමුත් ඊට වඩා අය හිටින් ඉන්නේ නැද්ද ලංකාවේ ඒකයි මම අහන්නේ ඔබතුමාගේ මහින්ද රාජපක්ෂ මැතිතුමා හා එම දේශපාලන පක්ෂය ප්‍රධාන වශයෙන් ප්‍රධාන පක්ෂය හැටියට අනිත් පක්ෂ හා බහුජන සංවිධාන සමග දීර්ඝ සාකච්ඡාවක ඉදිරියට තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව තෝරාගත්තේ හෝ නම් කරේ ඉතින් මං හිතන්නේ ඒ පිළිබඳ මහින්ද රාජපක්ෂ මැතිතුමා තනියම පැමිණි තීරණයක් කියලා සහෝ සහෝදරයන් නිසා පැමිණි තීරණයක් කියලා ඒ අනුව ඌට හැකියාව තියෙනවා රටෙත් ඒ පිළිබඳ තිබෙන සහයෝගය අනුව අපේ කඳවුරේ ජයග්‍රහණයත් රටේ ජයග්‍රහණයත් ගෙනින්ට කඳවුරේ ජයග්‍රහණය ස්ථිර කරගන්නට මේ වෙනකොට අඩිතාලම වැටිලා අවසන්ද කොහොමද දේශපාලන තත්ත්වය ජනාධිපතිවරණයේදී දේශපාලන තත්ත්වය ජනපතිවරණයේ ආරම්භයට පෙර රටට මේ වර්තමාන ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව අගමැතිතුමත් ඒ නියෝජ්‍ය නායකයත් විශාල පරාජයකට ගිය අවුරුද්දේ ලැබුව පළාත් පාලන ඡන්දය අපිට අමතක කරන්න බෑ එතනදී රටේ ජනතාව පෙන්නුවා මේ රජය අපිට වැඩක් නෑ කියලා මේ නිසා ඒ තරම් විශාල පරාජයකට පත්වෙච්ච ආණ්ඩුවක් ඉතිහාසයේ තිබිලා නෑ පළාත් පාලන ඡන්දයකදී. ඒක සමස්ත ඉතිහාසයේ ගත් කල දැවැන්තතම පරාජයටපත් වූයේ වර්තමාන රජය. දැවැන්තතම පළාත් පාලන මැතිවරණ පරාජයකට ආණ්ඩුවපත් වුණා නම් ඒ වර්තමාන රජය. එහා සමානව ඔබතුමාට පුළුවන්ද සංසන්දනය කරන ජනාධිපතිවරණයක් ගැන? ජනාධිපතිවරණය පළගැසීමෙන් එන්නේ ඊට පෙර ආතුව මේ ආණ්ඩුව රටට හිංසිදු කර හානි ඔවුන්ගේ ක්‍රියාපටි පාටිය තිබුණු පිරිහීම ඔවුන්ට විවිධ දූෂණ චෝදනා ආදිය කෙරෙහි අකර්යක්ෂමතාවෙන් කඩාවැටුණු රටක්. ඉතින් ඒ පිළිබඳව ආණ්ඩුව කෙරෙහි තිබෙන අප්‍රසාදය එදාට වඩා වැඩි. මොකද එදාට වැඩිය ජීවත් වීම අමාරු මහජනයන්ට. තම අංශයක්ම කඩාවැටිලා. ඕනෑම රජයක් තුළ එහෙම ජීවත් වීමේ අපහසුතාවයන් පැමිණිය හැකි. නමුත් ගැටලුව තියෙන්නේ බහුතරයක් කියනවා දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා නෙමෙයි ජනාධිපති අපේක්ෂකයා වෙලා තියෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඒ නිසා අනිවාර්යයෙන්ම වෙනසක් වෙයි පියාගේ පාරේ ගමන් කරයි දැවැන්ත සංවර්ධනයක් හෝ වේවා රටට යහපතක් වෙයි කියන යම්කිසි හැඟීමක් පිබිදීමක් තියෙනව නේද? මම හිතන්නේ ඒ ප්‍රචාරාත්මක කාරණයක් මිසක් රනිල් වික්‍රමසිංහගේ නායකත්වයත් ඔහුගේ නියෝජ්‍ය නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඉතින් මේ දෙදෙනාගේ දේශපාලන ක්‍රියාදාමය තමයි රට මේ තත්ත්වයට අද දමලා අද අපි ආර්ථික වශයෙන් කඩාවැටුණු රටක් බවට පත් වෙලා. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමත් මේට වගකිය යුතුයි ඍජුවම. සැබවින්ම මේ පක්ෂයේ නියෝජ්‍ය නායක හැටියට මේ අවුරුදු හතර තුළ ආර්ථික පසුබෑම අපේ රටේ විවිධ නිෂ්පාදන අංශ කඩාවැටීම අනිත් පැත්තෙන් ආරක්ෂක තත්ත්වයේ පිරිහීම ආණ්ඩුක්‍රම අරමුද එතකෙනක බැනගන්න වැරදි ආදර්ශයක් දුන්නු ආණ්ඩුවක් ඉතින් මේ සමස්ත තත්ත්වයන් කෙරෙහි තමයි නාස්තිය වැඩි වෙලා දූෂණය මහා බැංකු වංචාව මේ වගේ චෝදනා රාශියක ආණ්ඩුවක නියෝජ්‍ය නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා දැන් බොහෝ දෙනා කියනවා ගෝඨාභය රාජපක්ෂට දේශපාලන වශයෙන් තිබෙන්නා වූ එතුමාගේ තියෙන්නා වූ දැනුමත් සජිත් ප්‍රේමදාස වසර 20ක් තුර ලබා ගත්තා වූ දේශපාලන දැනුමක් අතල බැලුවොත් එහෙම මේක අහසට පොළව වගේ කියලා. එතකොට දේශපාලනමය වශයෙන් රටක් වශයෙන් තිබෙන්නා වූ දැනුම සම්භාරය සජිත් ප්‍රේමදාස මැතිතුමාට වැඩි
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අඩුයි. මේ මේ අඩුව පිරවෙන්නේ කොහොමද? මොකද්ද මෙතන තියෙන ගැටලුව? මම හිතන්නේ එහෙම අඩුවක් හෝ වැඩියක් තියෙනවා කියලා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෙලින්ම දේශපාලන පක්ෂයක කටයුතු කරපු කෙනෙක් නෙමෙයි. ඔව් දේශපාලන පක්ෂ ක්‍රියාකාරීත්වයෙන් බාහිරව හිටපු කෙනෙක්. ඒ නිසා එහි ඒ දේශ බලන ජනතාවක් අද සිටිනවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවත් දේශපාලනයන් ගැන පිරිහුණු ලක්ෂණයක් වේගවත් වුණා මේ අවුරුදු කීපය තුළ. එවැනි තත්ත්වයක් තුළ අපි දීර්ඝ කාලයක් දේශපාලනේ හිටියද, ඒ තුළින් ආදර්ශයක් දුන්නද, එහෙම නැත්නම් දේශපාලන කරලියට වඩා අලුතෙන් ආදර්ශමත් වගකීම පැවරිය ඇති කෙනෙක් ඉදිරිපත් වීමෙන් ලබන ශක්තිය තමයි අද ජනතාව අතර තියෙන සහයෝගය. ඔබ හිතනවද මේ ජනාධිපති වරණය පහසුවෙන් ජයගන්නට හැකියාව ලැබෙයි කියලා? මැති වරණයක් ලේසියෙන් පහසුවෙන් කවදාවත් ලැබෙන්නේ නැහැ. ජනාධිපති වරණය කියන්නේ රටම ඡන්ද දෙන අවස්ථාවක් එක තනතුරකට. වෙන අනිත් ඡන්ද ඔක්කොම තනතුරු රාශියකට ඡන්ද දෙන්නේ. මා අදහස් කරේ ස්ථිර විශ්වාසයක් තියෙනවද කියන කාරණා. ස්ථිර විශ්වාසයක් අද ඇති වී තිබෙනවා. විශාල දේශපාලන සංඛ්‍යාවක් පක්ෂ එකතු වෙලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහයෝගය දක්වනවා. ශ්‍රී ලංකා ජනතා පක්ෂ එකතු වෙලා සහයෝගය දක්වනවා. ඒ වගේම වතු කරේ කොංග්‍රස් පක්ෂය තොන්නමන් මාත. ඊට අත අතිරේකව බාහිරව මේ රටේ දේශපාලන නොවන සංවිධාන වෘත්තිකයන් විවිධ ශේස්ත්‍ර සහයෝගය දක්වන්න ඉදිරිපත් වී තිබෙන්නේ අලුත් දෙයක් පතනවා රට ජනතාව. කලකිරුණු දේ කෙරෙහි නෙමෙයි බලන්නේ, අලුත් දේ ඇති කිරීම සඳහා වූ ගමනකට. ඒ ගමන තියෙන්නේ ජයග්‍රාහි ගමන. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සමාව දීපොන්න ගමන. ඔව් මම ඔබෙන් ඍජුව පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මට පුළුවන් නම් ඒ ලබා දෙන්න. ඇයි ශ්‍රී ලංකාවේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්දය දිය යුත්තේ හෝ ජනාධිපතිවරයා විදිහට පත් කරගත යුත්තේ කියලා ඔබ හිතන්නේ මොකද්ද? ඔව් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ ආණ්ඩුවේ හවුල්කාරයෙක් නෙමෙයි. එක මේ ආණ්ඩුව අපේ රටට කර තිබෙන අපේ ජාතික නිදහස් ස්වාධීනත්වය ජිනීවා නුවරදී සම්පූර්ණ පාවා දුන්නා. අනිත් පැත්තෙන් අපේ ආර්ථිකය අද සම්පූර්ණ කඩාවැටලා සෑම ශිෂ්ත්‍රයක්ම වැවිලි ආර්ථිකය කර්මාන්ත අංශ ඒ වගේම අපේ සාරධර්ම පිරිහුණු රටක්. ඒ නිසා අලුත් වැඩපිළිවෙලකට අලුත් විශ්වාසයකින් මේ රට ගොඩගන්න ඉදිරිපත් කළා තියෙන වැඩපිළිවෙල ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන දේශපාලන බලවේගයයි. ඒ නිසා එතුමා ජයග්‍රහණය කිරීම තුළින් පමණයි මේ රටට මේ තීරණාත්මක විපතෙන් ගොඩ එන්න පුළුවන් වෙන්නේ. රටේ ජාතික ආරක්ෂාව කියන මාතෘකාව නෙවෙයිද ගෝඨාභය රාජපක්ෂ කියන චරිතය වඩා වැඩියෙන් ඕනේ, අවශ්‍යයි කියන, රටට අවශ්‍යයි කියන ප්‍රස්තුතය ගොඩනැගීමට මූලික වූයේ? මොකද ඔබතුමා හිතන්නේ රටේ ජාතික ආරක්ෂාවද? ජාතික ආරක්ෂාව ඉතාම වැදගත්. මොකද මම සකලින් සඳහන් කරපු විදිහටම අපේ රට බේරගත්ත ජයග්‍රහණය ජිනීවා නුවරදී පාවා දෙන බටහිර රටවලට ඇඟිලි ගහන්න පුළුවන් තත්ත්වයක පාවා දීමකට සිද්ධ වුණා. ඒක ජාතික ආරක්ෂාවට බලපානවා. එතැන් පටන් දේශපාලන ස්ථාවරභාවය රටේ පිරී ගියා. පාස්කු ඇතිවෙච්චි දෙයින් පස්සේ තවදුරටත් ආරක්ෂාවක් දියන් දෙන්න බැරි ආණ්ඩුවක් බවට පත් වුණා. ඒක දේශපාලනඥයන් ගෙනාපු, විපක්ෂ අපි ගෙනාපු චෝදනාවක් පමණක් නොව කණ්ඩතුමා ඇතුළු ආයමකින්කම නායකයන් කිව්වා මේ අයට රට ආරක්ෂා කරගන්න බෑ කියලා. ඉතින් ආරක්ෂාව මේ නිසා ආර්ථිකංශ, දේශපාලනංශ, වෙනංශ ආරක්ෂාවක් රටේ තහවුරු කිරීම ඉදිරියට ඉහළට ගෙනාපු තේමාවක් බවට සෑම දිනකටම පත් වුණා.
Mahinda Rajapaksha Pramukha Gotabe Rajapaksha Namati Charitaya Janadhipati Varana Apekshakaya Bawata Patwu Kadawure Dinesh Gunawardena Namattage Karyabhare Kumakda Dinesh Gunawardena Ekabandha Vipakshe Palamentu Kandayam Barwama Katitu Kara Pasugiya Avurudu Kipen Me Sarana Issarata Genawa Api Kapamunu, Pratipati, Armunu, Sakshat, Kirimata, May Jagrahane Tuling, Idri Gurangana, Anduata, Kotaskaru, Hatiata, and it Paksha Rasya Samangapi, Vadagarna, May Jagrahane. Egdas Namasi Asu Tunedi, Chandavisihadas, Panas Hatarak Paman, Regener, Taruna, Dinesh Gunawardena, Parliament to at Gaman Karna, Ethak Sitter, Wasarahatava Kanaduru, Metak Durata. ඔබ විශ්වාස කරනවද කිසිදු වැරදි දේශපාලන තීන්දුවක් අරගෙන නැහැ කියලා ජනතාව දෙන තීරණ පිළිගන්න සූදානම් වීම තමයි මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ වැදගත්ම දේ අපේ අපි අපේ පක්ෂේ කවදාවත් નિરાයුධ දේශපාලනයෙන් පිටපැන්නේ නැහැ සා අපේ මාතෘභූමියට තියෙන ලැදියාවෙන් පිටපැන්නේ නැහැ ඒ වෙනුවෙන් පරිත්‍යාග Tirana Pierantino, Tirana Jagrahi Tirana Meratino, Tirana Tavakalika, Pasuman Tirum out of Patilla, Namut Pasukalika, Abigata Tirum and Vedagatkama, Yali Ratam Anit Janata Neojitan Piliganatino. Yeah. Oba Gotabe Rajapaksha Metumata, Mevelave, the Udaukaran, Nikandodre, Hitaganiti, Ne Sabalism heard the Sakshi take a governor. The Shakshi taken up a Kandura, up a Goranga make Kandura, up a Arakshagri Karagena, Idriata Ganabu make Kandura, Vartamana Janata Viro di Raja, Ivat Kirim Sanda, Enisai Kandaburi Jagrane Atikirim Tapi Adishtan in Kati to Karming City Yam Dinakadi Idri Anagati Tuladi Pradhana Agrama Teture. With the Hakadur and Gin Ekakilapi, Saman Piriganwani, Dinesh Gunawardena Metitumata, Baraganeta, Ara than Akarut, Eob Baraganama de Ape Kanduren Karen Ara than Anua Kati the Kirimata Api Adistan in Kapagui City in orbit of Tanatura Labuna, Tanatur no Labuna Ape Matru Bumiha Ehi. සාධාරණ යුක්ති සහගත යුගයක් ඇති දිනුවක් කිරීමට අපි කටයුතු කර තිබෙන්නේ. ඒ කියන්නේ එහෙම ආරාධනාවක් ලැබුණොත් ඒ බාර ගන්නවා. එබැනි ආරාධනාවක් අපේ කඳවුරෙන් ආවොතින් ඉතින් අපේ කඳවුරේ තීරණයක් නේ. ඔය වගේ ඉල්ලි මෙහෙම ආණ්ඩු පක්ෂෙන් එහෙම හැවිල්ලම නැද්ද? එක්සත් ජාතික පක්ෂයට පැමිණෙන්න හෝ වේවා ඒ වගේ ජාතික පක්ෂත් එක්ක ගණදෙන්න ඕන නොකරන This violence Tavariak, Mampasuga Urdu Hatalis Pahama, may this while Bumi Anugamane Karela Tibeda. They viswasia Jan Tavata, Apikerehi Tibedam. Sai Niveri this violence Anua Api Adat Idriata Pamitipedam. May Rate Visa Janati Pativerni Tulodi, Tiranat, Maka, Mansan, Diak, about a Parivarta, Minukila, Bohodena, Bohovitun, Katabaha, Karna, Karna, Maktamai, May Sulu, Jatika, Chand, Himetam, Sesu, Sajit Prevadas, Mahatagan, Sesu, Jatika, Chand. Atherm may Chande, may Manape, may Rata, Cohort the Genia Nikal Tirne, Karakil, Obutuma, Vishwasaka, not. As Aperate Janatava. Single with Randevi, the Miller, Muslim, Adikujana Kutasa, Sielu the Nata Anarakshita Prasnatino Deka Arthika Dugi Mava Bahutare Melaganatino. Inisa, Evisundim Sandaha, his Sielu the Nata Atimaga Watmang Ando Gedrevi Mai. Oba Hitanava Goranagan Udavi Mai. අලුත් ආණ්ඩුවක් සමග සාධාරණීය මත රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක ඵල ජනතාවට ගෙනේවන්න තෝ ඒ කී රාජ්‍ය වෙනස් කරන්න තව එකක් කරන්න කියන එක නෙමෙයි බඩගින්නේ ප්‍රශ්නේ පිරෙන්නේ රටේ විවිධ පළාත්වල ඒ හැයටත් අපිටත් අපේ ජනතාවටත්
තරුණයන්ට රැක්ෂාවල් ආහාර තුන් මේලක් භුක්ති මිත්තු කියන්න පුළුවන් රටක් ආරක්ෂාව මේවා පදනම් කරගෙන දේශපාලන තීරණ ගැනීමයි මම හිතන්නේ අද අභියෝගය. ඔබ හිතනවාද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හට එවැනි නිවැරදි දැක්මක් තියේවි කියලා? ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉදිරිපත් කරන වැඩපිළිවෙලත් ජනතාවට ප්‍රතිඥා තිබෙන ක්‍රියාදාමයත් ඒ වාගේම අපේ කඳවුර ඒ අනුව ඉදිරි ආණ්ඩුව ගමන් කරවන ආකාරය තුළ අපි විශ්වාස කරනවා අපේ රටේ මූලික ප්‍රශ්න විසඳන හා සංවර්ධන කාල පරිච්ඡේදයක් යලිත් රටට ඇති කරන්න පුළුවන් කියන එක. ඔබතුමාට අධිකරණය තුළ නඩු කීයක් තියෙනවද? දැනට නම් එකක්වත් නැහැ. දේශපාලන ජීවිත අවුරුදු 45ක් පමණ වෙනවා කිව්වා. යම්කිසි කටයුත්තකට වැරදිකාරයා වී තිබෙනවාද? වැරදිකාරයා නම් වෙලා නැහැ. මම අධිකරණයට ගෙනියලා තියෙනවා වතුකම් කරුවන්ගේ ඔත්තේ සමිති වැඩ වර්ජන මහජනයාගේ අයිතිවාසිකම් ගැනීම පෙනී හිටලා මිසක් වෙන හොරකමක් සම්බන්ධයෙන් චෝදනාවක් හෝ වේවා වෙනත් අගතිගාමී කටයුත්තක් සම්බන්ධයෙන් චෝදනා තිබුණද? අධිකරණයට මම ගෙනියලා නැහැ. තවම ගෙනිහිල්ලා නැහැ. එහෙනම් එවැනි දේශපාලඥයෙක් 45 වසරක තමන්ගේ ජීවිතයේ හෝ එහා සමාන ජීවිතයක් තුළ කියන කරන දේ ජනතාව අසාවි කියලා ඔබතුමාට හිතෙනව නේද? ඔබතුමා කියන කාරණා. එසේනම් කතා කරන්න ජනතාවට මේ ඔබේ අවස්ථාව මොනවද අවසන් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ මේ ජනාධිපති වර්ගන කියන්න තියෙන්නේ? ඔව් අත්වශ්‍යම ජනතාවට අපි ඉතාම ගෞරවයෙන් ආයාචනය කරන්නේ මේ තීරණාත්මක මැතිවරණයේදී පසුගිය අවුරුදු 4 වර්තමාන එක්සත් ජාතික පක්ෂ පාලනය රට ගෙනල්ලා තිබෙන කණගාටු දායකම කලින්කෝ වගේ විපත්තියෙන් ගොඩගන්ට තිබෙන අවස්ථාව ජනතාව එකට සූදානම්. එවැනි අවස්ථාවක විශ්වාසයෙන් මේ රටේ අනාගතය ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධනයට ගෙන යාමේ ප්‍රතිඥාවට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ඡායග්‍රහණයට හවුල් වෙන්න කියලා. එහෙනම් බොහොමත්ම ස්තුතියි. අද දවසේදී රාවණ ක්‍රියේෂන් සමගින් ඉතාමත් කාර්යබහුල තාවයන් තිබියදී මෙම වැඩසටහනට සම්බන්ධ වීම සම්බන්ධයෙන් අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. සුබ දවසක් ඔබතුමාට. බොහොම ස්තුතියි. සුබයි.